ආයිබෝවන් සර්. පුතේ අද අපි බලාපොරොත්තු වෙනවා ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විශ්ලේෂණය කිරීම. එහිදී අද අපි පුනරීක්ෂණ පාඨමාලාවේ ආරම්භක දේශනයේ විදිහට සූදානම් වෙනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය පිළිබඳ පුනරීක්ෂණය කිරීම. මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය පුනරීක්ෂණය කිරීමේදී අපි ඉස්සලාම බලාපොරොත්තු වෙනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කොහොමද අපි නිර්වචනය කරන්නේ. මෙතනදී අපි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය තුළින් බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකයක තෝරා ගන්න භාණ්ඩ දෙකෙන් නිපදවන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණය සීමා කළ අඳින රේඛාවක්. දැන් මෙහිදී අපි බැලුවොත් ආර්ථික ඇති සම්පත් වලින් x සහ y යන භාණ්ඩ දෙක නිපදවන්න පුළුවන් කියලා අපි හිතුවොත් ආර්ථිකයේ ශ්‍රමිකයන් 100ක් ඉන්නවා කියලා කල්පනා කළොත් x භාණ්ඩයෙන් නිපදවන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණය 10 නම් මේ 100 දෙනා එකතු වෙලා බිහි කරන නිෂ්පාදනය 1000යි. y භාණ්ඩයක් එක්කෙනෙක් නිපදවනවා නම් 10ක් මේ 100 දෙනා එකතු වෙලා y භාණ්ඩ නිපදවනවා 1000ක්. එන x වල උපරිමය y වල උපරිමය සම්බන්ධ කළ අඳින රේඛාවක් එයයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියලා අපි අර්ථකථනය කරන්නේ. ඉතින් අපි බලමු එහෙමනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේදී අපි කියනවා මේ උපරිම භාණ්ඩ ප්‍රමාණය ලබා ගන්න නම් ආර්ථිකයේ සියලු සම්පත් නිෂ්පාදනයට භාවිතා කළ යුතුයි. අපි ඒකට කියනවා පූර්ණ ලෙස සම්පත් උපයෝජනය කළ යුතුයි. උපයෝජනය කියන්නේ ප්‍රයෝජන ගැනීම. ඊළඟ අනිත්‍යය තමයි සියලු සම්පත් නිෂ්පාදනය යොදාගත්තර මදි කාර්යක්ෂමතාවය අඩු නම් ඒ නිසා උපරිම කාර්යක්ෂමතාවයක් තිබිය යුතුයි. ඒ වගේම ආර්ථිකයේ පවත්නා තාක්ෂණය භාවිතා කළ යුතුයි. ඒ නිසා නිෂ්පාදනිකයා මායිම් වක්‍රය යනු දෙන ලද අවස්ථාවකදී ආර්ථිකයේ සියලු සම්පත් පවත්නා තාක්ෂණය යටතේ පූර්ණ ලෙස කාර්යක්ෂම ලෙස උපයෝජනය කළහොත් නිපදවිය හැකි උපරිම භාණ්ඩ සංයෝග පෙන්눔 කරන වක්‍රය. උපරිම භාණ්ඩ සංයෝග පෙන්눔 කරන වක්‍රය. මේ උපරිම භාණ්ඩ සංයෝග කියලා කියන්නේ උපරිම භාණ්ඩ ප්‍රමාණය. දැන් බැලුවොත් x වලින් 400ක් නිපදවනවා y වලින් 600යි. x වලින් 200යි y වලින් 800යි. අන්නේ උපරිම භාණ්ඩ ප්‍රමාණයට අපි කියන උපරිම භාණ්ඩ සංයෝග පෙන්눔 කරන වක්‍රය. ඊළඟ අපි බලමු නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ගොඩනගන්න උපකල්පන අවශ්‍යයි. දැන් අපි දන්නවා නිෂ්පාදන හැකියා මායිමක සිරස් අක්ෂයෙන් එක භාණ්ඩයක්, තිරස් අක්ෂයෙන් එක භාණ්ඩයක්. ඒ නිසා භාණ්ඩ වර්ග දෙකක් නම් පෙන්눔 කරන්නේ අපි උපකල්පනය කරනවා භාණ්ඩ දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක්. භාණ්ඩ දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක් විය යුතුයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ගොඩනැගීමේ උපකල්පනයකදී. ඊළඟ අපි කියනවා සම්පත් සම්භාරයේ නොවෙනස්ව තියෙන්න ඕන. මොකද හරියටම කියන්න ඕන මෙන්න ආර්ථිකයේ තියෙන ශ්‍රමික සම්පත 100යි උපරිම කාර්යක්ෂමතාව එක්කෙනෙක් 10යි. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ x වලින් නිපදවන පුළුවන් උපරිම ප්‍රමාණය 1000ක් කියලා නිශ්චිත කරන්න. මායිම අඳින්න උපරිම භාණ්ඩ ප්‍රමාණය අවශ්‍යයි. ඒ නිසා එහෙමනම් සම්පත් සම්භාරයේ නොවෙනස්ව තියෙන්න ඕන. සම්පත් සම්භාරයේ නොවෙනස්ව පවතින්න ඕන. ඊළඟ අපි කියනවා තාක්ෂණය වෙනස් වෙන්න බෑ. මොකද තාක්ෂණය නොවෙනස් වෙන්න ඕන. දැන් තාක්ෂණයේ දියුණු වීමක් සිදු වෙනවා නම් මායිම් වක්‍රයේ විතැන් වීමක් වෙනවා දකුණට. එනිසා අපි එතෙන්දී දකුණට විතැන් කරන්නේ ඉස්සෙල්ලා මායිම් වක්‍රය අඳිනකොට අපි උපකල්පනය කරනවා පවත්නා තාක්ෂණය. කියන්නේ තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම නිෂ්පාදනයේ කාර්යක්ෂම සිදු වෙන්න ඕන. ඒ කාර්යක්ෂම සිදු වෙන්න නම් අනිවාර්යයෙන්ම සිදුවේ යුතුයි පූර්ණ නිෂ්පාදනය සහ පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය. ඒ කියන්නේ සියලු සම්පත් නිෂ්පාදනය භාවිතා කරනවා නම් පූර්ණ සේවා නියුක්තිය, සියලු සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝජනය කරනවා නම් පූර්ණ නිෂ්පාදනය. ඒ දෙකම එකතු වුණාම අපි කියනවා ආර්ථිකයේ. ඒ දෙකම එකතු වුණාම අපි කියනවා ආර්ථිකයේ නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. එනිසා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ගොඩනැගීමේ උපකල්පන අපි අංක එක කියනවා සම්පත් සම්භාරය නොවෙනස පවතිනෝ. සම්පත් සම්භාරය නොවෙනස පවතිනෝ. අංක දෙක කියනවා තාක්ෂණය නොවෙනස පවතිනෝ. ඊළාට කියනවා නිෂ්පාදනය කාර්යක්ෂම වීම. කාර්යක්ෂම වෙන්න නම් කොන්දේසි දෙකක් අවශ්‍යයි. මොනවද?
පූර්ණ සේවා නියුක්ති අවශ්‍යනවා පූර්ණ නිෂ්පාදනය අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බැලුවොත් නිෂ්පාදනය කරන්නේ බාණ්ඩ වර්ග දෙකයි. ඒ කියන්නේ බාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක්. සිරක්ෂාක්ෂයෙන් එක බාණ්ඩයක්, තිරක්ෂාක්ෂයෙන් තවත් බාණ්ඩයක්. එසා බාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක් විය යුතුයි. පූර්ණ සාධක සංචලතාවේ, මේ සාධක සංචලතාවේ කියන්නේ සම්පත් මාරු කිරීමේ හැකියාව. අපි දන්නවා නිෂ්පාදන හැකියාවක් ඇඳලා ඒ සිර B දක්වා, B සිර C දක්වා, D දක්වා ගමන් කරන්න ගියොත් එක බාණ්ඩයක් වැඩි වෙනකොට තවත් බාණ්ඩයක් අඩු වෙනවා. අපි හිතමු X බාණ්ඩය වැඩි වෙන විට Y බාණ්ඩය අඩු වෙනවා. X බාණ්ඩය වැඩි වෙන විට Y බාණ්ඩය අඩු වෙනව නම්, හරිද? එතනින් අදහස් කරන්නේ Y වල තියෙන සම්පත් ප්‍රමාණය අඩු කරලා ඒ සම්පත් මාරු කරනවා X බාණ්ඩයට. X බාණ්ඩයට මාරු කරනවා. ඒ නිසා අපි එකට කියනවා පූර්ණ සාධක සංචලතාවයක් තිබිය යුතුයි. ඒ වගේම සම්පත් ප්‍රමාණය නොවෙනස පවතින්නේ කාල සීමාව නොවෙනස පවතින නම් පමණයි. ඒ නිසා අපි උපකල්පනය කරනවා කාල සීමාව නොවෙනස පවතින බව. ඒ නිසා අපි කිව්වා බාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක්. ඒ වගේම පූර්ණ සාධක සංචලතාවයක් තිබිය යුතුයි. ඒ වගේම කාල සීමාව නොවෙනස පැවතිය යුතුයි. ඊළඟ අපි කියනවා නිෂ්පාදන හැකියාවයි වක්තේ පහත සිදුවේ නිෂ්පාදකයා පෙන්눔 කරන්න. පහත සිදුවේ මේ නිෂ්පාදකයාමයි මේ සිදුවීම් ගන්නකොට අපට ගොඩාක් වැදගත් වෙන ප්‍රධානම සිදුවීම් හයක් තියෙනවා. ඔය සිදුවීම් හයෙන් තමයි සම්පූර්ණ මේ පුනරීක්ෂණ පාඨමාලාවේ තුලින් අහන සෑම ප්‍රශ්නයක්ම උසස් පෙළ විභාගෙට ඔය සිදුවීම් හය දැනගත්තාම අපට ඕනෑම සිදුවීමක් නිෂ්පාදකයායි පෙන්눔 කරන්න පුළුවන්. එහිදී අපට ගොඩාක් වැදගත් වෙනවා නිෂ්පාදන හැකියා මායි වක්‍රය මත පිහිටීම. නිෂ්පාදන හැකියා මායි වක්‍රය මත පිහිටීම. අපි දන්නවා නිෂ්පාදන හැකියාවක් ගත්තොත් මායිම මත පිහිටන්නේ උපරිම බාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරනවා නම්. උපරිම බාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරනවා නම් තමයි නිෂ්පාදන හැකියා මායි මත පිහිටන්නේ. එහෙම වෙන්න නම් ආර්ථිකයේ නිෂ්පාදනය කාර්යක්ෂම වෙන්න ඕන. නිෂ්පාදනය කාර්යක්ෂම නම් උපරිම බාණ්ඩ ප්‍රමාණය නිපදවනවා. එතන නිෂ්පාදනය කාර්යක්ෂම වෙන්න නම් පූර්ණ සේවා නියුක්තියක් අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් පූර්ණ නිෂ්පාදනයක් අවශ්‍ය වෙනවා. පූර්ණ සේවා නියුක්තිය කිව්වේ පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ කියන්නේ සියලුම. සේවා කියන්නේ සම්පත්. නියුක්තිය කියන්නේ නිෂ්පාදන භාවිතා කිරීම. එනිසා සියලුම සම්පත් නිෂ්පාදනයට භාවිතා කිරීම. අනිතේ තමයි පූර්ණ නිෂ්පාදනයක් දක්ලවීම. පූර්ණ නිෂ්පාදනයක්. ඉන් අදහස් වන්නේ සියලුම සම්පත් කාර්යක්ෂම උපයෝජනය කිරීම. කියන බලන්න පූර්ණ සේවා නියුක්තිය යනවා සියලුම සම්පත් නිෂ්පාදනයට භාවිතා කිරීම. පූර්ණ නිෂ්පාදනය යනවා සියලුම සම්පත් කාර්යක්ෂම උපයෝජනය කිරීම. මේ කොන්දේසි දෙක ඉටු වෙනවා නම් නිෂ්පාදනය කාර්යක්ෂමයි. නිෂ්පාදනය කාර්යක්ෂම නම් උපරිම බාණ්ඩ ප්‍රමාණය ලබා ගන්නවා. උපරිම බාණ්ඩ ප්‍රමාණය ලබා ගන්නවා නම් නිෂ්පාදකයා මායිම මත පිහිටනවා. අපිට දුන්නොත් මෙන්න මේ වගේ සිදුවීම් ටිකක් දීලා නිෂ්පාදකයා මායිම වක්‍රයේ පෙන්눔 කරන්න. අංක 1 නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. කොහොමද අපි පැහැදිලි කරන්නේ කොහොමද? කොහොමද මායිමේ පෙන්눔 කරන්නේ? එතෙන්දි කියනවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව පවතින විට උපරිම බාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරනවා. උපරිම බාණ්ඩ ප්‍රමාණය නිෂ්පාද කරනවා නිෂ්පාදකයා මායිම මත පිහිටනවා. අර තිරයේ දැක්වෙන ආකාරයට නිෂ්පාදකයා මායිම වක්‍රය ABCD ලක්ෂ වලින් පෙන්눔 කර ඇත. A ලක්ෂයේ තියෙන මායිම් මත, B ලක්ෂයේ තියෙන මායිම් මත, C ලක්ෂයේ තියෙන මායිම් මත, D ලක්ෂයේ තියෙන මායිම් මත. හේතුව උපරිම ප්‍රමාණය නිෂ්පාදනය කරනවා. උපරිම ප්‍රමාණය නිෂ්පාද කරන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයක් තියෙන නිසා. ඊළඟට කියනවා පූර්ණ සේවා නියුක්තිය නිෂ්පාදන හැකියා මායිමේ පෙන්눔 කරන්න. පූර්ණ සේවා නියුක්තිය. අපි දන්නවා නිෂ්පාදන හැකියා මායිම වක්‍රය ගොඩනැගීමේ උපකල්පනයකුත් වෙනවා. පූර්ණ සේවා නියුක්තිය. ඒ කියන්නේ සියලු සම්පත් නිෂ්පාදන භාවිතා කරලා උපරිම බාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරනවා. නිෂ්පාදන හැකියාව මායිම මත පිහිටනවා. ABCD ලක්ෂ වලින් පෙන්눔 කරන්නේ නිෂ්පාදන හැකියාවේ පූර්ණ සේවා නියුක්තිය. ඊළඟට පූර්ණ නිෂ්පාදන නිෂ්පාදන හැකියාව පෙන්වන්න. පූර්ණ නිෂ්පාදනය කියලා කිව්වේ සියලුම සම්පත් කාර්යක්ෂම උපයෝජනය කිරීම. එහිදී උපරිම බාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න පුළුවන්. නිෂ්පාදන හැකියාව මායිම මත පිහිටනවා. එය පහත රූපසරණේ ABCD ලක්ෂ වලින් පෙන්눔 කර ඇත. එසා දුවේ පුතේ අපි මේ කතා කරන්නේ නිෂ්පාදනය කියා මායිම් වල සිදුවීම් 6ක් තියෙනවා.
එයින් එක සිදුවීමක් අවසාන කරා කොහොමද නිෂ්පාදන හැකියාව මායිම මත පිහිටින්. එන නිෂ්පාදන හැකියාව මායිම මත පිහිටන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නිසා. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියෙන කොන්දේසි දෙකයි පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි. ඊළඟ අපි බලමු නිෂ්පාදන හැකියාව මායිම ඇතුළත ලක්ෂයක පිහිටීම. ඇතුළත ලක්ෂය පිහිටනවා කියන්නේ උපරිම භාණ්ඩ ප්‍රමාණය ලබා ගන්න බෑ. ඒ උපරිම භාණ්ඩ ප්‍රමාණය ලබා ගන්න බැරි නිෂ්පාදනය අකාර්යක්ෂමයි. නිෂ්පාදනය අකාර්යක්ෂමතාවය. මේ අකාර්යක්ෂමතාවයක් ඇති වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ඌන සේවා නියුක්තිය. අපි දන්නවා සේවා නියුක්තිය කියන්නේ නිෂ්පාදනය යොදා ගැනීම. ඌන සේවා නියුක්තිය කියන්නේ අඩුවෙන් නිෂ්පාදනය දාගත්තේ. ආර්ථිකයේ සම්පත් ප්‍රමාණය 100ක් ඉන්නවා නම් ඒ 100 දෙනාම නිෂ්පාදනය සහභාගුුනේ නැහැ. අපේ තමෝ එයින් 80ක් නිෂ්පාදනය සහභාගී වුණා. 20ක් සහභාගුුනේ නැහැ. ඒක සමාලාට යන විරකියාවක්. විරකියාවක්. මේ විරකියාවක් තියෙන අවස්ථාවකදී උපරිම භාණ්ඩ ප්‍රමාණය ඉපදවන්න බෑ. ඒ නිසා විරකියාවක් පෙන්නුම් කරන මායිම ඇතුළත ලක්ෂයක. සමාලාට 80ක් නිෂ්පාදනය සහභාගී වෙනවා. 20ක් සහභාගී වෙන්නේ නැහැ. සමාලාට ඒ 20 වැඩ වර්ජනය වෙන්න පුළුවන්. ඒ වැඩ වර්ජන නිසා නිෂ්පාදනය අකාර්යක්ෂමයි. ඒ නිසා උපරිම ප්‍රමාණය ඉපදවන්න බෑ. නිෂ්පාදකයා මායිම ඇතුළත ලක්ෂයක. මායිම ඇතුළත ලක්ෂයක. මෙන්න මේ හේතු නිසා උපරිම භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න බෑ කියන්නේ ඌන නිෂ්පාදනය. නිෂ්පාදනය අඩුවෙන් ඒ ඌන නිෂ්පාදනය පෙන්නුම් කරන්නේ මායිම ඇතුළත ලක්ෂයක. එසා අපට යම් සිදුවීම් ටිකක් දුන්නොත් පහත සිදුවීම් නිෂ්පාදකයා පෙන්නුම් කරන්න. නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවය කොහෙද පෙන්වන්නේ? මායිම ඇතුළත ලක්ෂයක. හේතුව උපරිම භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න බැරි නිසා. ඌන සේවා නියුක්තිය කොහෙද පෙන්වන්නේ? මායිම ඇතුළත ලක්ෂයක. හේතුව උපරිම භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න බැරි නිසා. ඊළඟ අපි කියනවා වැඩ වර්ජන අවස්ථා නිෂ්පාදකයා පෙන්වන්න. කොහෙද? මායිම ඇතුළත ලක්ෂයක. හේතුව උපරිම භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න බැරි නිසා. අනිත් පැත්තෙන් විරකියාව වැඩ වර්ජන අවස්ථාව නැත්නම් අපි කියනවා කම්මල්වල ඌන ධාරිතාව. ඒකෙන්ම කියනවා කම්මල්වල ඌන ධාරිතාව. ඒ කියන්නේ උපරිම ධාරිතාව භාවිතා කළේ නැහැ. ඒ නිසා උපරිම භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කළේ නැහැ. ඒ නිසා නිෂ්පාදකයා කොහෙද? මායිම ඇතුළත ලක්ෂයක. එනිසා නිෂ්පාදකයා මායිමේ සිදුවීම් 6යි. 6න් 2ක් දැන් අපි අවසන් කරා. නිෂ්පාදකයා මායිම මත පිහිටීම, නිෂ්පාදකයා මායිම ඇතුළත පිහිටීම. ඊළඟ අපි බලමු නිෂ්පාදකයා මායිමක් සම්බන්ධව බැලුවොත් මෙන්න මේ විදිහට නිෂ්පාදකයා මායිම දෙසර ගමන් කරනවා. ඇතුළත ලක්ෂයක සිට මායිම දෙසට වඩා ඉහළ ලක්ෂයක් දක්වා ගමන් කරනවා. අපිට පේනවා ඇතුළත සිට වඩා ඉහළ ලක්ෂයක් දක්වා ගමන් කරන විට අර ඒ ලක්ෂයේ තියෙන නිෂ්පාදනයට වඩා B ලක්ෂයේදී නිෂ්පාදනය වැඩි වෙනවා. B ලක්ෂයේදී නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ වලට වඩා B ලක්ෂයේ නිෂ්පාදනය වැඩි වෙන්නේ අපි දන්නෝ ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා සේවා නියුක්තිය වැඩි වෙලා. අපි හිතමු ඒ ලක්ෂයේ සේවා නියුක්තිය 10%ක් නම් B ලක්ෂයේදී සේවා නියුක්තිය ඊට වඩා වැඩි වෙලා තියෙනවා. සේවා නියුක්තිය වැඩි වෙන විට නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙන විට නිෂ්පාදකයා මායිම දෙසර ගමන් කිරීම සිදු වෙනවා. ඊළඟ අපි කියනවා කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. දැන් මෙහෙම බැලුවොත් ආර්ථිකයේ ශ්‍රමිකයෝ 100ක් නිෂ්පාදනයට ඇවිල්ලා තියෙනවා. එක්කෙනෙක් 6යි. 100 දෙනා එකතු වෙලා එක්කෙනෙක් 6 නම් 600ක් නිෂ්පාදනය කරනවා. ඊළඟට දැන් කාර්යක්ෂමතාවය වැඩි වෙලා දවසකට භාණ්ඩ 8ක් නිෂ්පාදනය කරනවා එක ශ්‍රමිකයෙක්. එක ශ්‍රමිකයෙක් භාණ්ඩ 8ක් නම් ශ්‍රමිකයෝ 100 දෙනා එකතු වෙලා බිහි කරන නිෂ්පාදනය 800යි. එහෙනම් නිෂ්පාදනය 600 සිට 800 දක්වා වැඩි වෙලා තියෙනවා. හේතුව වුණේ කාර්යක්ෂමතාවයේ වැඩිවීමක් සිදුවන නිසා. කාර්යක්ෂමතාවයේ වැඩිවීමක් සිදුවන නිසා. නිෂ්පාදකයා මායිමක් නේ මායිම දෙසර ගමන් කිරීම. එහෙනම් මායිම දෙසර ගමන් කරන ප්‍රධාන හේතු දෙක තියෙනවා. සේවා නියුක්තිය වැඩිවීම, අනිත් පැත්තෙන් කාර්යක්ෂමතාවයේ වැඩිවීම. අවපුතර තියෙන ප්‍රශ්න කියන්නේ සර් සේවා නියුක්තිය වැඩි වෙන සෑම විටම නිෂ්පාදන හැකියාව මායිම මත පිහිටනවද? ඔව් මම හිතන එක ඉතා වැදගත් ප්‍රශ්නයක්. සේවා නියුක්තිය වැඩි වෙන විට නිෂ්පාදනය වැඩි වෙනවා. දැන් යාගේ තර්කය අහන්නේ මායිම මත පිහිටනවද සෑම විටම? දැන් මෙන්න මෙහෙම කෝතින් අපි බලමු ආර්ථිකයේ ශ්‍රමික සම්පත 40 නම් එක්කෙනෙක් නිපදවන්නේ 10 නම්
නිෂ්පාදනය හරසියයන හතලේ දහය වැඩි කරාම. දැන් සේවානියුක්තිය වැඩි වෙනවා හැට දක්වා. එතර ශ්‍රමිකයෝ හැටක් ඉන්නව එක්කෙනෙ දහයයි නිස්පාකයේ හයිසේයන. එද අපි දන්න ආර්ථිකය ශ්‍රමිකෝ සීයක් ඉන්න. එතර දැන් සේවානියුක්තිය වැඩි වෙලා කලින්ට වඩා වැඩි කලින්ට වඩා නිස්පාදනය වැඩි නමුත් උපරි මට්ටම ළඟා වුණේ නෑ. උපරිම මට්ටම ළඟා වෙන්න නම් සියලුම සම්පන් නිස්පාදනයට යොදාගත යුතුයි. සියලු සම්පන් නිස්පාදනය යොදාගත යුතුයි. සියලු සම්පන් නිස්පාදනය යොදාගන්න අපි කියනමගත පූර්ණ සේවා නියුක්තිය. එනිසා සේවානියුක්තිය වැඩි වෙලා පූර්ණ සේවා නියුක්තිය ළඟා වෙනව නම් උපරිම බාණ්ඩ ප්‍රමාණය නිස්පාදනය කරන්න පුළුවන්. එවිට නිස්පාදකයාව ඇතුළත ලක්ෂයේ සිට මායිම දෙසර ගමන් කරල මායිම මත පිහිටනවා. එහෙම පූර්ණ සේවානියුක්තිය ළඟා වෙලා නැත්තං උපරිම බාණ්ඩ ප්‍රමාණය ඉපදවන්න බැහැ. ඒ නිසා උපරිම බාණ්ඩ ප්‍රමාණය නිස්පාද කරන්න බැරි නිසා මායිම අතර එන්නේ නැහැ. ඒ කියන්නේ මායිම ඡේදනය වෙන්නේ නැහැ. එසම හිතනෝ ඒ පුතාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ නැති සේවානියුක්තිය වැඩි වෙන සෑම විටම අනිවාර්යම නිස්පාදකයා මායිම අත පිහිටන්නේ නැහැ. පිහිටන්න නම් පූර්ණ සේවානියුක්තියට ළඟා විය යුතුයි. එතකොට දැන් අපි කතා කරේ නිස්පාහකියාව. ඊළඟට වඩා පහළ ලක්ෂයක් දක්වා ගමන් කරන්න. පහළ ලක්ෂයක් දක්වා ගමන් කරන්නම් නිස්පාදනය අඩු වෙනවා. එහෙනම් මේ නිස්පාදනය අඩු වෙන්න නම් සේවා නියුක්තිය අඩු වෙන්න ඕන. අපි දන්නවා සේවා නියුක්තිය අඩු වෙන නිස්පාදනය අඩු වෙනවා. එතෙන්දී නිස්පාදනය වඩා පහළ ලක්ෂයක් දක්වා ගමන් කිරීමක් සිදු වෙනවා. වඩා පහළ ලක්ෂයක් දක්වා ගමන් කිරීමක් සිදු වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් කාර්යක්ෂමතාව අඩු වෙනවා. කාර්යක්ෂමතාව අඩු වෙන විට අපි දන්නවා නිස්පාදනය අඩුයි. නිස්පාදනය අඩු වෙනවා නම් වඩා පහළ ලක්ෂයක් දක්වා ඇතුළට ගමන් කරනවා. දැන් අපි නිස්පාදකයා මායිමේ සිදුවීම් 6න් 4ක් අවසන් කරා. නිස්පාදකයා මායිම මත පෙහෙටීම, නිස්පාදකයා මායිම ඇතුළත පෙහෙටීම, නිස්පාදකයා මායිම දෙසර ගමන් කිරීම, නිස්පාදකයා හැකියා මායිම පහළට වඩා පහළ ලක්ෂයක් දක්වා ගමන් කිරීම සිදු වෙනවා. ඊළඟ අපි දැන් අපි සූදානම් වෙන්නේ නිස්පාදකයා මායිම වක්‍රයක් විතැන් කිරීම. විතැන් කළ හැකි ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි දකුණට විතැන් කිරීම. මේ දකුණට විතැන් කරනවා කියලා කියන්නේ අපි කියනවා දකුණට විතැන් කරනවා කියලා කියන්නේ නිස්පාදනය වැඩි වෙනවා. නිස්පාදනය වැඩි වෙනවා. එහෙම වෙන්න නම් ප්‍රධාන හේතු දකුණට විතැන් වීමට බලපාන ප්‍රධාන සාධක. එකක් තමයි සාධක සේවා ප්‍රමාණය වැඩි වෙන්න ඕන. සාධක සේවා ප්‍රමාණය වැඩි වෙන්න ඕන. අපි දන්නවා රටක ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය සම්පත් වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම නිස්පාදනය වැඩි වෙනවා. මායිම වක්‍ර දකුණට විතැන් කරනවා. ඒ දකුණට විතැන් කරේ සාධක සේවා ප්‍රමාණය වැඩි කළා. සාධක සේවා ප්‍රමාණය වැඩි කළා. රටක ශ්‍රම සම්පත, එමෙතම් භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය වැඩි වෙනවා නම් සාධක සේවා ප්‍රමාණය වැඩි වෙනවා. නිස්පාදනය වැඩි වෙනවා දකුණට විතැන් කරනවා. තව අපි ඕකට කියනවා නව සම්පත් සොයා ගැනීම. නව සම්පත් සොයා ගැනීම. අපි දන්නවා කලින් තිබුණට වඩා වැඩියෙන් අලුතෙන් සම්පත් හොයාගත්තනම් නිස්පාදනය වැඩි. දකුණට විතැන් කරනවා. මේ නව සම්පත් හොයා ගැනීම අපි කොටස් කීපයකට ගන්නවා. එකක් තමයි නව බාණ්ඩ හඳුන්වා දෙනවා. අලුත් බාණ්ඩ හඳුන්වා දෙනවා. ඒ බාණ්ඩ නිස්පාදනය කරන්න අලුත් ව්‍යාපාර සංවිධාන බිහි කරනවා. ඒ බාණ්ඩ අලෙවි කරන්න අලුත් වෙළඳ පොළ සොයා ගන්නවා. සෑම අවස්ථාවකදීම නිස්පාදනය වැඩි වෙලා මායිම වක්‍රයේ දකුණට විතැන් කරනවා. නිසා දුවේ අපි විශේෂයෙන්ම අද අපිට පේනවා සමහර ළමයි ඇබ්බැහි වෙලා තියෙනවා. ගුරුවරයා දෙන ටික කිව්වොත් අපි කියනවා නව වෙළඳ පොළ සොයා ගැනීම නිස්පාදකයා පෙන්නන්නේ. ඒ සිදුවීම පාඩම් කරලා විභාග ලියන්න යනවා. ඒකනේ විය යුත්තේ දකුණට විතැන් කරන්න හේතු මොනවද කියලා ඉගෙනගෙන අර දෙන ලද උදාහරණයකට ආදේශ කරන්න. හරිම ලේසි වෙයි නිස්පාදකයාගේ ඕනම සිදුවීමක් පෙන්වුම් කරන්න. එනිසා දකුණට විතැන් වෙන්න සාධක සේවා ප්‍රමාණය වැඩි කරන්න ඕන. සාධක සේවා ප්‍රමාණය වැඩි කරන්න ඕන. එතන සාධක සේවා ප්‍රමාණය වැඩි කරනවා කියන්නේ ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධන විසය වැඩි කරනවා. එහෙම නැත්නම් නව සම්පත් හොයා ගන්නවා. නව සම්පත් හොයා ගන්නවා කියන්නේ නව බාණ්ඩ හඳුන්වා දෙනවා, නව ව්‍යාපාර සංවිධාන බිහි කරනවා, නව වෙළඳ පොළා සොයා ගන්නවා. ඔය සෑම අවස්ථාවකම නිස්පාදකයා මායිම දකුණට විතැන් කරන්න. දකුණට විතැන් කරන්න. එතකොට දැන් කියනවා පහත දැක්කෙන සිදුවීම් නිස්පාදකයා පෙන්නුම් කරන්න. ශ්‍රම සම්පත වැඩිවීම. මොකද වෙන්නේ කියන්නේ? නිස්පාදනය වැඩි වෙනවා දකුණට විතැන් කරන්න. නිස්පාදනය වැඩි වෙනවා දකුණට විතැන් කරන්න. ඊළඟට
එහෙම නැත්නම් ප්‍රාග්ධන සම්පත වැඩි වීම. මොකද වෙන්නේ? සම්පත් ප්‍රමාණය වැඩි වෙලා නිෂ්පාදනය වැඩිලා මායිමක්ද දක්නට විතන් කරා. නව විලඳ පුරස් හොයා ගැනීම. මොකද වෙන්නේ? සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. නිෂ්පා වැඩිලා මායිමක්ද දක්නට විතන් කිරීමක් සිදු කරන්න. මායිමක්ද දක්නට විතන් කිරීමක් සිදු කරන්න. ඒතර ඔතෙන්දී දක්නට විතන් කරන්න ප්‍රධාන හේතුව අපි කිව්වා සාධක සේවා ප්‍රමාණය වැඩි කරන්න. එහෙම නැත්නම් සාධක ඵලදායිතාවය වැඩි කරන්න. සාධක ඵලදායිතාවය. මේ තියෙන සම්පත් වල ඵලදායිතාවය වැඩි කරන්න. ඵලදායිතාවය වැඩිනොත් නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩිනොත් මායිමක්ද දක්නට විතන් වීම සිදු වෙනවා. ඵලදායිතාවයේ තීරණය කරන ප්‍රධාන සාධක තුනයි. ප්‍රධාන වශයෙන් බැලුවොත් තාක්ෂණයේ දියුණු කරන්න. තාක්ෂණයේ දියුණු කරනකොට සාධක ඵලදායිතාවය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා. දක්න විතන් කරන්න. එහෙම නැත්නම් මානව ප්‍රාග්ධනය. අපි දන්නෝ මිනිසාගේ හැකියාව ප්‍රගුණ කරලා විශේෂත්ව දැනුමක් ලබා ගන්නවා. විශේෂත්ව දැනුමක් ලබා ගන්නවා. ඒ නිසා සාධක ඵලදායිතාව වැඩි වෙනවා. ඵලදායිතාව වැඩි වෙනවා කියන්නේ නිෂ්පාදනය වැඩි වෙනවා. මායිමක්ල දක්නට විතන් කිරීමක් සිදු කරන්න. දැන් අපි ඔතෙන්දි කියනවා මේ විශේෂත්ව දැනුමක් ලබා ගන්නවා මානව ප්‍රාග්ධනය විහි කරනවා. ඔකට කියනවා නිපුණතා වැඩපිළිවෙල නිෂ්පාදකයා පෙන්වන්න. එනම් නොපුහුණු ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් බාටපත් කරනවා. ශ්‍රමයේ හැකියාව ප්‍රගුණ කරනවා, මානව ප්‍රාග්ධනය බිහි කරනවා. ඒ නිසා ඵලදායිතාව වැඩි වෙනවා. ඒ නිසා නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ නිසා මායිමක්ල දක්නට විතන් කිරීමක් සිදු කරන්න. අනිත්‍ය තමයි කලමනාකරණය. ඵලදායිතාවයේ තීරණය කරනවා තාක්ෂණික දියුණුව, මානව ප්‍රාග්ධනය කලමනාකරණය. ඒ නිසා ඵලදායිතාව වැඩි වෙනවා. ඒ නිසා නිෂ්පාදනය වැඩි වෙනවා. මායිමක්ල දක්නට විතන් කිරීමක් සිදු කරන්න. එහෙම නැත්නම් සම්පත්තල ගුණාත්මක අගය වැඩි කරන්න. මේ සෑම සිදුවීමකදී නිෂ්පාදනය වැඩි වෙනවා, මායිමක්ල දක්නට විතන් කිරීම සිදු කරන්න. දැන් අපි බැලුවොත් ඔතෙන් දිමෙන මේ වගේ විවිධ විදිහට මේ සිදුවීම් සැලකිල්ලට අරගෙන විවිධ ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන්. අපි කියනවා රටට විදේශ ණය ගලා එනවා. එතන විලඳ ගිවිසුම් ක්‍රියාත්මක කරනවා. ඔය සෑම මේකෙදිම නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ නිසා මායිමක්ල දක්නට විතන් කිරීමක් සිදු කරන්න. මායිමක්ල දක්නට විතන් කිරීමක් සිදු කරන්න. ඔය පුතාට තියෙන ප්‍රශ්න කියන්නේ විදේශ ආයෝජන ගලායම කොහොමද නිෂ්පාදනය කියමයි මේ කියන්නේ කරන්නේ. මම හිතන්නේ ඒකත් ඉතාව වැදගත් වෙන ප්‍රශ්නයනේ. දැන් විදේශ ආයෝජන ගලායනවා කියන්නේ සම්පත් ප්‍රමාණය වැඩිනේ. එහෙනම් සම්පත් ප්‍රමාණය වැඩලා නිෂ්පාදනය වැඩි වෙනෝනේ. නිෂ්පාදනය වැඩි වෙනවා නම් මායිමක්ල දක්නට විතන් කිරීම සිදු කරන්න. එසා දෙනලාද දැන් මේ පුතා අහපු විදිහට විදේශ ආයෝජන ගලායනෝ වගේම ඕනෑම සිදුවීමක් දෙනකොට ඒ සිදුවීම නිසා එක්ක සම්පත් ප්‍රමාණය වැඩි වෙනවනම් එමත්නම් ඵලදායිතාව වැඩි වෙනවනම් ගුණාත්මක වැඩි වෙනවනම් ඒ දරු මායිමක්ල මොකද කළ යුත්තේ? දකුණට විතන් කිරීමක් සිදු කළ යුතුයි. ඊළඟ අපි කියනවා නිෂ්පායකයා මායිමක්ලය වමට විතන් වීමක්. නිෂ්පායකයා මායිමක්ලය වමට විතන් වීමක්. අපි දන්නවා මායිමක්ලය වමට විතන් වෙනවා කියන්නේ නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදන විභවතාවයට හානියක් වෙනවා. විභවතාවය කියන්නේ නිෂ්පා ශක්තිය. නිෂ්පා ශක්තියට හානියක් වෙනවා. දැන් අපි බැලුවොත් අපේ ආර්ථිකයේ ශ්‍රමිකයෝ 100ක් ඉන්නවා. හැබැයි ඒ 100න් කිසියම් හේතුවක් නිසා ශ්‍රමිකයෝ 20ක් මිය ගියා. අපේ ශක්තිය නිෂ්පා ශක්තිය අඩුවීමක් සිදු වෙනවා. විභවතාවයට හානියක් වෙනවා. අපි ඔතෙන්දි කියනවා සාධක සේවා ප්‍රමාණය අඩු වුණා. ඒ කියන්නේ සම්පත් ප්‍රමාණය අඩු වුණා. සම්පත් විනාශයක් සිද්ධ වුණා. නිෂ්පාදකයා මායිමක්‍රය වමට විතැන් කළ යුතුයි. මොකද හේතුව නිෂ්පාදනය අඩු වෙලා විභවතාවයට හානියක් සිදු වෙලා. එහෙමනම් සාධක ඵලදායිතාවය අඩු වෙනවා. අපි දන්නවා තාක්ෂණයේ පිරිහීමක් වෙනවනම් ඵලදායිතාවය අඩු වෙනවා. ඒ නිසා නිෂ්පාදනය අඩු වෙනවා. ඒ නිසා නිෂ්පාදකයා මායිමක්‍රය වමට විතැන් වීමක් සිදු වෙනවා. නිෂ්පාදකයා මායිමක්‍රය වමට විතැන් වීමක් සිදු වෙනවා. එහෙනම් නිෂ්පාදනය හැකියා මායිමක්‍රයේදී දැන් අපි ඒ වගේ අවස්ථාවවලදී මෙන්න මෙහෙම ගත්තොත් සුනාමි තත්ත්වයන් නිෂ්පාදකයා පෙන්වන්න. ඉතින් පැහැදිලි සුනාමි තත්ත්වය කියන්නේ සම්පත් විනාශයක් වුණා. විනාශයක් වෙලා නිෂ්පාදනය අඩු වෙනවනම් නිෂ්පාදකයා මායිමක්‍රය වමට විතැන් කළ යුතුයි. එහෙම නැත්නම් රටේ යුද්ධයක් තියෙනවා. යටිතල පහසුකම් වලට හානි පැමිණෙනවා. හානි පැමිණෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? කවදාවත් නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැනේ. නිෂ්පාදනය අඩු වෙනෝනේ. එහෙනම් නිෂ්පාදනය අඩු වෙනවනම් නිෂ්පාදකයා මායිමක්‍රය වමට විතැන් කළ යුතුයි. මේසා දුවේ පුතේ අපි මෙතෙන්දී මේ නිෂ්පාදකයා මායිමක්‍රයේ සිදුවීම් 6 අපේ අවබෝධය ලබා ගත්තට පස්සේ
ඕනෑම සිදුවීමක් දුන්නොත් අපට නිස්පායකයා පෙන්නුම් කිරීම හැකියාව අපට ලැබෙනවා. සිදුවීම් 6යි නිස්පායකයා මත පිහිටීම, නිස්පායකයා මායිම ඇතුළත පිහිටීම, නිස්පායකයා මායිම දෙසර ගමන් කිරීම, නිස්පායකයාක්‍රය පහළට ගමන් කිරීම, නිස්පායකයා මායිමක්‍රය දකුණට විතැන්නේීම, නිස්පායකයා මායිමක්‍රය වමට විතැන්නේ. ඔය සිදුවීම් 6 අරගෙන අප ඊට පස බලනවා යම් දෙන ලද සිදුවීම නිසා නිස්පාදනය අඩුවෙනවද වැඩි වෙනවාද. ඉස්සලාම අපි බලන්න ඕන්. දැන් නිස්පාදනය අඩුවෙනවනම් පෙන්නුම් කරන්න පුළන් ක්‍රම මොනවාද. වැඩිවෙනවනම් පෙන්නුම් කරන්න පුළන් ක්‍රම මොනවාද. අපි දන්නවා නිස්පාදනය වැඩිවීම් පෙන්නුම් කරන්න පුළන් ආකාර දෙකයි. එක්කෝ දකුණට විතැන් කරන්න, එක්කෝ දෙසර ගමන් කරන්න. විතැන් කරන්න නම් සාධක සේවා ප්‍රමාණය වැඩි කරන්න, සාධක පලදායිතය වැඩි කරන්න, නැත්තන් සම්පත්වල ගුණාත්ම වැඩි කරන්න. මම දෙසර ගමන් කරන්න නම් දෙසර ගමන් කරන්න නම් මොකද දෙසර ගමන් කරන්නේ කියන සේවා නියුක්තිය වැඩිවීමක් සිදු වෙන්න ඕන, කාර්යක්ෂමතාවේ වැඩිවීමක් සිදු වෙන්න ඕන. දැන් මෙහෙම කියවති විරකියාව 80% සිට 120 දක්වා අඩු වෙනවා. විරකියාව අඩු වෙනවා කියන එකේ තේරුම මොකද්ද? අනිත් පැත්තෙන් සේවා නියුක්තිය වැඩි වෙලා, සේවා නියුක්තිය වැඩි වෙනවා නම් නිස්පාද වැඩි වෙලා. හැබැයි දකුණට විතන කිරීමක් කරන්න බෑ. මායිම දෙසර ගමන් කරන්න. දකුණට විතන කරනනම් සම්පත් ප්‍රමාණය වැඩිවීමක් හෝ ඵලදායිතාව වැඩිවීමක් වෙනවා. කලින් අර අකාර්යක්ෂම තිබිච්ච විරකියාවෙන් තිබිච්ච සම්පත දැන් උපයෝජනේ ප්‍රයෝජන ගැනීම ටික ටික වැඩි වෙලා, ඒ නිසා නිස්පාද වෙලා මායිම දෙසර ගමන් කිරීමක් සිදු වේ යුතුයි. මායිම දෙසර ගමන් කිරීමක් සිදු වේ යුතුයි. එනිසා ඔය සිදුවීම් තමයි විවිධ විදිහට නිර්මාණය කළ විභාග ප්‍රශ්න නිර්මාණය කරන්නේ. එනිසා අපි හැමෝම නිස්පාද හැකියාව මායිම සම්බන්ධව සාකච්ඡා කරන විට සිදුවීම් 6 හිතර ගත්තට පස්සේ ඒ සිදුවීම් ටික නිසා නිස්පාදනය අඩු වෙනවද, නිස්පාද වැඩි වෙනවද කියලා අවබෝධ කරාම අපට ඒකට අදාළ පිළිතුර සපයන්න පුළුවන්. දැන් අපි බලමු ඊළඟට නිස්පාදනය හැකියාව මායිම වාක්‍යයක් ඇසුරෙන් පහත සිදුවීම් පැහැදිලි කරන්න. සේවා නියුක්තිය වැඩි වෙනවා, ආර්ථිකය පූර්ණ සේවා නියුක්ති මට්ටම ළඟා වී ඇති අවස්ථාවක්. එතකොට අර සිදුවීම් 6න් නිර්මාණය කරන ලද ප්‍රශ්න සේවා නියුක්තිය වැඩි වෙනවා, ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති මට්ටම ළඟා වෙලා. දැන් එතකොට මේකේ කොටස් දෙකකට අපි ගන්නවා. සේවා නියුක්තිය වැඩි වෙන විට නිස්පාදනය වැඩි වෙනවා, නිස්පාද වැඩි වෙන මායිම වක්‍රය ඇතුළත ලක්ෂයක සිට මායිම දෙසට වඩා ඉහළ ලක්ෂයක් දක්වා ගමන් කරනවා. ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති මට්ටමට ළඟා වෙනව නම් උපරිම භාණ්ඩ ප්‍රමාණය නිස්පාදනය කරන්න පුළුවන්. නිස්පාහකියාව මායිම මත පිහිටනවා, නැත්නම් මායිම ඡේදනය වෙනවා. ඉතා පැහැදිලිව පේනෝ තිරේ ඒ සිට බී දක්වා ගමන් කරන විට, ඒ සිට බී දක්වා ගමන් කරන විට සේවා නියුක්තිය වැඩි වෙලා ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති මට්ටමට ළඟා වෙලා තියෙනවා. එහෙනම් ඒ පෙන්නුකොන ඉතා පැහැදිලිව බී ලක්ෂයේ මායිම මත, ඒ මායිම මත තියෙන හේතුව තමයි ආර්ථිකය පූර්ණ සේවා නියුක්ති මට්ටමට ළඟා වී ඇති නිසා. ඊළඟ දුවේ පුතේ ඊළඟ ප්‍රශ්නේ කියනවා සේවා නියුක්තිය වැඩි වුවත් ආර්ථිකය තවමත් පූර්ණ සේවා නියුක්ති මට්ටමට ළඟා වී නැත. ඒතර මේකෙදි අපි කියනවා සේවා නියුක්තිය වැඩි වෙන්න නිස්පාදනය වැඩි වෙනවා. නිස්පාදනය වැඩි වෙනවා. ඒතර නිස්පාදනය හැකියාව මායිම දෙසර ගමන් කරනවා. ආර්ථිකය තවමත් පූර්ණ සේවා නියුක්ති මට්ටම ළඟා වෙලා නැහැ. ඒ කියන්නේ උපරිම භාණ්ඩ ප්‍රමාණය නිපදවන්න බෑ. ඒ නිසා නිස්පාදකයා මායිම මත පිහිටන්නේ නැහැ. එසා බී ලක්ෂයේ මායිම ඡේදනය වෙන්නේ තිරේ පේනවා ඒ ශ්‍රී බී දක්වා ගමන් කරන විට නිස්පාහිකයා මායිම වක්‍රය මායිම මතර ගිහිලා නැහැ, මගින් අතර වෙලා තියෙනවා. එතකොට බී ලක්ෂය මායිම මත නෙවෙයි ඇතුළත ලක්ෂයක තියෙන්නේ. මොකද සේවා නියුක්තිය වැඩි වුණාට පූර්ණ සේවා නියුක්ති මට්ටම ළඟා වෙලා නැහැ. ඒ නිසා උපරිම භාණ්ඩ ප්‍රමාණය ලබා ගන්න බෑ. එසා නිස්පාහිකයාව මායිම මත පිහිටන්නේ නැහැ, ඇතුළත ලක්ෂයක පිහිටනවා. ඒසර වී දක්වා ගමන් කරන එක. දැන් බලන්න ඊළඟට අපි කියනවා කාර්යක්ෂමතා වැඩි වෙලා උපරිම කාර්යක්ෂමතා ළඟා වී ඇති අවස්ථාව. කාර්යක්ෂමතා වැඩි වෙලා උපරිම කාර්යක්ෂමතා ළඟා වී ඇති අවස්ථාව. එතෙන්දී අපිට පේනවා කාර්යක්ෂමතා වැඩි වෙන විට නිස්පාදනය වැඩි වෙනවා. නිස්පාද වැඩි වෙනවා. ඒ නිසා නිස්පාහකයා මායිම දෙසට ගමන් කරනවා. උපරිම කාර්යක්ෂමතා ළඟා වෙලා තියෙනවා නම්
උපරිම මාර්ගමාන නිෂ්පාදනය කරනවා. ඒ නිසා නිෂ්පාදකයා මායිම මත පිහිටනවා. එහෙනම් මායිම ඡේදනය වෙනවා. ඉතාලම පැහැදිලිව අපට පේනවා තිරයෙන් පෙන්눔 කරනවා ඒ සිර B දක්වා ගමන් කරා. බලන්න B ලක්ෂය කොහේ තියෙන කියන්නේ මායිම මත පිහිටනවා. මායිම මත පිහිටනවා. හේතුව උපරිම මාර්ග ප්‍රමාණය නිෂ්පාදනය කරන නිසා. එහෙනම් මේ සිදුවීම මොකද්ද? කාර්යක්ෂමතාව වැඩි වෙලා උපරිම කාර්යක්ෂමතාවය ළඟා වෙලා. ඊළඟට අපි කියනවා මෙතෙන්දී ඊළඟ ප්‍රශ්නේ කියනවා කාර්යක්ෂමතාවය වැඩි වුවත් උපරිම කාර්යක්ෂමතාව මට්ටම ළඟා වෙලා නැහැ. දැන් අපි අර ඉස්සලා ගත්ත විදිහට ආර්ථිකයේ කාර්යක්ෂමතාවය සම්බන්ධ බැලුවොත් අපි බලමු ශ්‍රමිකයෝ 100යි එක්කෙනෙක් 6යි. ඒතර 106න් වැඩි කරන නිෂ්පාදනය 600යි. දැන් කාර්යක්ෂමතාවය 8 දක්වා වැඩි වෙනවා. එහෙනම් එක්කෙනෙක් 8යි 100 දා එකතුලා 800යි. එහෙනම් දැන් 600 ඉඳලා 800 දක්වා වැඩි වෙන නිෂ්පාදකයාව ඇතුළත ලක්ෂයට මායිම දෙසට ගමන් කරනවා. උපරිම කාර්යක්ෂමතාවය 10යි. ඒතර එක්කෙනෙක් 10යි 100 දා එකතුලා බිහි කරනවා කීයේ 1000යි. අන්න උපරිම කාර්යක්ෂමතාව ළඟා වෙලා නම් උපරිම භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරනවා නිෂ්පාදකයා මායිම මත පිහිටනවා. එහෙම වෙලා නැත්තම් උපරිම ප්‍රමාණය නිපදවන්න බෑ. නිෂ්පාදකයා මායිම මත යන්න බෑ. කොහෙද පිහිටන්නේ? ඇතුළත ලක්ෂයක තිරේ පෙන්눔 කරනවා. A සිට B දක්වා ගමන් කරන විට උපරිම භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ නිසා B ලක්ෂයේ මායිම මත පිහිටලා නැහැ. B ලක්ෂයේ තියෙන කොහෙන්ද? ඇතුළත ලක්ෂයක. හේතුව කාර්යක්ෂමතාවය වැඩි වෙනකොට නිෂ්පාද වැඩිලා තියෙනවා. නිෂ්පාදකයා මායිම දෙසට ගමන් කරනවා. නමුත් උපරිම මට්ටම ළඟා වෙලා නැති නිසා මායිම ඡේදනය වෙන්නේ නැහැ. මායිම මත නතර වීම මතට යන්න බෑ. ඇතුළත ලක්ෂය නතර වීම සිදු වෙනවා. ඊළඟට නැවතත් කියනවා පහත දැක්කෙන සිදුවේ නිෂ්පාදකයා මායිමක් රැස්වරෙන් පැහැදිලි කරන්න. X බාණ්ඩයේ ඵලදායිතාව වැඩි වුවත් සේවා නියුක්තිය වෙනසක් සිදු වී නැත. දැන් ඔවාගේ නිර්මාණශීලී ප්‍රශ්නයක් දෙනකොට බොහෝ වෙලාවට දරුවන් පිළිතුරු වරද්ද ගන්නවා. ඒකට මා දකින හේතුවක් තමයි මේ ප්‍රශ්නේ සියල්ලම එක සැරේට හිතනවා. එසා පුතේ මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙන කොටස් දෙක වෙන් කරගන්න ඵලදායිතාව වැඩි වීම. වැඩි වෙන්නේ මොකද? Y බාණ්ඩේ. අපි ඉගෙන ගත්තා ඵලදායිතාව වැඩි වෙනවා නිෂ්පාද වැඩි වෙලා දකුණට විතැන් කළ යුතුයි. එහෙනම් Y බාණ්ඩේ නම් ඵලදායිතාව වැඩි වෙන්නේ Y නිෂ්පාද වැඩි වෙනවා. Y බාණ්ඩේ දැක්වෙන අක්ෂයෙන් මායිම අක්ෂය දකුණට විතැන් වීමක් සිදු වෙනවා. එසා ඒ පළවෙනි කොටස හරි. ඊළඟට මේකේ තියෙනවා සේවා නියුක්තිය වෙනසක් නැහැ. අපි නිෂ්පාදකයාව අඳිනකොට උපකල්පනය කරා පූර්ණ සේවා නියුක්තිය. එහෙනම් සේවා නියුක්තිය වෙනසක් නැහැ කියන්නේ ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්තිය මට්ටමේ තියෙනවා. පූර්ණ සේවා නියුක්තිය මට්ටම පෙන්වන්නේ මායිම මත. මායිම මත. එතකොට මෙතන ඵලදායිතාව වැඩින මොන බාණ්ඩේද? Y බාණ්ඩේ. නිෂ්පාද වැඩින මොන බාණ්ඩේද? Y බාණ්ඩේ. එහෙනම් Y බාණ්ඩේ දැක්කන අක්ෂයේ මායිම වක්‍රය දක්වන විතන් කරලා. එසා නිෂ්පාදකයා මායිම වක්‍රය දක්වන විතන් කරලා තියෙනවා Y බාණ්ඩේ දැක්වෙන අක්ෂයේ. ඒ වගේම නිෂ්පාදන හැකියාව කලින් තියෙනවා ඒ ලක්ෂයේ මායිම මත පූර්ණ සේවා නියුක්තිය තිබිලා තියෙන්නේ. දැන් අලුත් මායිම තියෙන්නේ Y වලින් 75 X වලින් 30යි. Y වලින් 75 X වලින් 30යි. එතෙන්දීත් අපට පේනවා Y බාණ්ඩය Y බාණ්ඩය නිෂ්පාදකයාවේ බලන්න නිෂ්පාදේ වැඩි වෙනාට B ලක්ෂයේ තියෙන මායිම මත. හේතුව සේවා නියුක්තියේ වෙනසක් සිදු වෙලා නැති නිසා. සේවා නියුක්තියේ වෙනසක් සිදු වී නැති නිසා. එනිසා බලන්න දැන් එතකොට ප්‍රශ්නේ කොටස් දෙකකට ගත්තෙන් පස්සේ හරිම සරලයිනේ. Y බාණ්ඩේ ඵලදායිතාවය වැඩි වෙනවා. මොකද වෙන්නේ කියන්නේ? Y බාණ්ඩේ නිෂ්පාද වැඩි වෙලා Y බාණ්ඩේ දැක්වෙන අක්ෂයෙන් මායිම වක්‍රය දක්නට විතැන් වෙනවා. සේවා නියුක්තිය වෙනසක් නැහැ කියන්නේ මොකද්ද? පූර්ණ සේවා නියුක්තිය. එහෙනම් කොහෙද එන්නවද? මායිම මත. එහෙනම් B ලක්ෂය කොහෙ තියෙන්නේ? මායිම මත තියෙනවා. ඊළඟට අපි බලමු මේ සිදුවීම ගත්තොත් X බාණ්ඩේ තාක්ෂණයේ දියුණු වෙනවා. විරකියා තත්ත්වය. එතකොට එතනත් පුතේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා එතනත්. හරිද? ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. එතකොට මොකද්ද? බලන්න X බාණ්ඩේ තාක්ෂණික දියුණුව. X බාණ්ඩේ තාක්ෂණික දියුණුව. මොකද වෙන්නේ කියන්නේ එතකොට? X බාණ්ඩේ නිෂ්පාදනය වැඩි වෙනවා. අපි ඉගෙන ගත්තා ඵලදායිතාවයේ තියෙන එකන සාධකයක් තාක්ෂණික දියුණුව. එතකොට තාක්ෂණික දියුණුව කියන්නේ තර්කයක් නැහැ නිෂ්පාද වැඩි වෙනෝනේ. තාක්ෂණික දියුණුවේ X බාණ්ඩේනේ. එතකොට X බාණ්ඩේ නිෂ්පාද වැඩි වෙලා ඒ පැත්තෙන් දකුණට විතැන් වීමක් සිදු වෙනවා. දකුණට විතැන් වීමක් සිදු වෙනවා. ඊළඟ අනිත්‍යදායි විරකියා තත්ත්වය. දැන් බලන්න විරකියා තත්ත්වය කියන්නේ
නිස්පාහැකයා මායිම මතරෙන්නේ නෑ විරකදත්ය පෙන්න්නන කොහේද ඇතුළත ලක්ෂයක. ඉතා පැහැදිලී නේද තිරේ දැක්කෙනෝ නේද බී ලක්ෂය කොහෙ තියෙන්නේ මායිම ඇතුළත. බලන්න එතකොට අපි ඒසිර බී දක්කා ගමන් වෙලා ගමන් කළ තියෙනවා. බී ලක්ෂේ මායිම මතර ගිය නෑ හේතුව විරකයා තත්ත්වයක් නිසා. විරකයා තත්ත්වයක් නිසා. නිසා පුතේ අර සිද්ධුවීම් හා ඉගෙනගත්තට පස්සේ. මෙවැනි නිර්මාණශීලි ප්‍රශ්නාවට පස්සේ ඉතා පැහැදිලිව අපට පිළිතුරු යන්න පුළුවන්. හැබැයි එකක් දැනගත යුතුයි මේ එකම ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. එක්ස් භාණ්ඩය තාක්ෂණය දියුණු වුණා. ඒ නිසා එක්ස් භාණ්ඩ නිස්පා වැඩි වුණා. එසේ එක්ස් භාණ්ඩය දැක්කන අක්ෂේ මායිම ක්‍රය දකුණු විතැන් වුණා. විරකයා තත්ත්වයක් තියෙනකොට උපරිම භාණ්ඩ ප්‍රමාණය ඉපදවන්න බෑ. මායිම අතර එන්න බෑ. කොහෙද මායිම ඇතුළත බී ලක්ෂණ එක අපි පෙන්නුම් කළා තියෙනවා. ඊළඟට අපි බලමු x හා y යන බාණ දෙකෙහිම ඉල්ලුම වැඩිවුවත් සේවානීයත්වය වෙනසක් සිදු වෙන්නේ නැහැ. මෙතනත් දුවේ පුතේ මේකේ තියෙනවා ප්‍රශ්න. කොටස් දෙකක් තියෙනවා. මේ දෙකම එකට හිතන්න එපා. පළවෙනි පියවර හිතන්න x බාණ්ඩේ x හා y යන බාණ දෙකෙහිම ඉල්ලුම වැඩිවීම. කියන බලන්න දැන් ඉල්ලුම වැඩි වෙනවා කියන එකේ තේරුම මොකද්ද? නිස්පා වැඩි වෙන එකනේ. දැන් යම් සිදුවීමක් දුන්නොත් අපි හිතර ගන්න ඕන නිස්පාදනය වැඩි වෙන බව. නිස්පාදනය වැඩි වෙන බව. හරිද? එතකොට නිස්පාදනය වැඩි වෙනවා කියලා කියන්නේ තේරුම් කරගන්න නිස්පාදනය වැඩි වෙනවා කියලා කියන්නේ පෙන්눔 කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ දකුණ විතැන් කරන්න, එක්කෝ මායිම දෙසට ගමන් කරන්න. දකුණ විතැන් කරන්න නම් සම්පත් ප්‍රමාණය වැඩි වෙන්න ඕන, ඵලදායිතාවය වැඩි වෙන්න ඕන. සම්පත් ප්‍රමාණය වැඩි වෙන්න ඕන, ඵලදායිතාවය වැඩි වෙන්න ඕන. හරිද? එතකොට මෙතන සිදුවලා තියෙන ඉල්ලුම වැඩි වෙලා. ඉල්ලුම වැඩි වෙනකොට එතන විතැන් කිරීමක් වෙන්නේ නැහැ. විතැන් කිරීමක් වෙන්නේ නැහැ. එතකොට නිස්පාදනයේ මායිම දෙසට ගමන් කරනවා. මායිම දෙසට ගමන් කරනවා. දැන් අපි හිතමු වාහන සඳහා පවතින ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලන්නේ ඉල්ලන නිස්පාදකයා වැඩි වෙන්නේ නිස්පාදනය කරනවා. පෑනක් සඳහා පොතක් සඳහා පවතින ඉල්ලුම වැඩි වෙනවා. නිස්පාදනය වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණු නිසා තමයි නිස්පාදනය වැඩි වුණේ. හැබැයි සේවානියුක්තිය වෙනසක් නැහැ කියන්නේ නිස්පාහකියා උපකල්පනයක් තමයි පූර්ණ සේවානියුක්තිය. පූර්ණ සේවානියුක්තිය පෙන්වන්න කරන්නේ මායිම මත. එහෙනම් බී ලක්ෂය කොහෙ තියෙන්නේ? මායිම මත. එහෙනම් අපි ඊතලේ දාලා පෙන්වන්න කරනවා තිරයෙන් පෙන්වන්න කරන විදිහට ඒ සිර බී දක්වා ගමන් කරා. ගමන් කරන විට නිස්පාදනය වැඩි වෙලා. හේතුව ඉල්ලුම වැඩි වුණු නිසා නිස්පාදනය වැඩි වෙලා. සේවානීයත්වය වෙනසක් නැහැ කියන්නේ මායිම මත පිටනවා. මායිම මත පිටනවා. බී ලක්ෂය කොහෙ තියෙන්නේ? මායිම මත. බී ලක්ෂය මායිම මත. ඊට මෙතෙන්දී අපිට ගොඩක් වැදගත් වෙනවා x හා y යන බාණ්ඩ දෙකෙහිම නිස්පාද වැඩි වෙලා. එතකොට දැන් ඔතන අපේ බාණ්ඩ දෙකම වැඩි වෙනවා නම් දෙකේම වැඩි වෙන විදිහ තමයි අපි ඊතලේ දාලා තියෙන්නේ. හැබැයි යම් විටක ඉල්ලුම x බාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙලා සේවානීයත්වය වෙනසක් නැත්තම් මොකද අපි වෙන්න ඕන කියන්නේ? x බාණ්ඩයේ ඉල්ලුම වැඩිලා සේවානීයත්වය x බාණ්ඩේ විතරයි වැඩි වෙන්න ඕනේ. එහෙනම් x බාණ්ඩේ දැක්කන අක්ෂර සමාන්තරෝ නේද ඊළඟට ගමන් කරන්න ඕනේ. y බාණ්ඩේ ඉල්ලුම වැඩි වෙනවා නම් y නිස්පා වැඩිනවා. y බාණ්ඩේ දැක්කන අක්ෂර සමාන්තරව මායිම දෙසට ගමන් කරලා සේවාණුිතේ වෙනසක් නැත්තම් නිස්පාකයා මායිම මත පිහිටීමක් සිදු විය යුතුයි. ඊළඟට අපි බලුවොත් නිස්පාදනයකයා මායිම වක්‍රය දකුණට විතැන් කිරීමකින් තොරව පිටත ලක්ෂයක් නිස්පාදනය කළ හැකිද? ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ දාලා තියෙනවා නිස්පාහකයා මායිමක දකුණු විතන් කිරීමකින් තොරව පිටත ලක්ෂය පරිභෝජනය කළ හැකිද? මායිමෙන් පිටත ලක්ෂය. අපි දන්නා ඉතාම පැහැදිලි මායිමෙන් පිටත ලක්ෂය. දැන් බැලුවොත් මෙන්න x වලින් 200ක් නිපදවන විට y වලින් 800යි. මේ ආර්ථිය නිපදවන්න පුළා උපරිම බාණ ප්‍රමාණය 1000යි. මායිම මත තියෙනවා. x වලින් 400ක් වෙන විට y වලින් 800ක් බෑ. මොකද හේතුව මේ තියෙන සම්පත් වලින් ඉපදවන්න බෑ. ඵලදායිතාවය වැඩි කරන්න නැතුණු ඉපදවන්න බෑ. ඒ නිසා පිටත ලක්ෂයක් ඉපදවන්න නම් අනිවාර්යයෙන්ම දකුණට විතැන් කළ යුතුමයි. දකුණට විතැන් කරන්න නම් සාධක සේවා ප්‍රමාණය වැඩි කරන්න, සාධක ඵලදායිතාවය වැඩි කරන්න, සම්පත් වල ගුණාත්මකය වැඩි කරන්න. ඒ නිසා පිටත ලක්ෂයක් දකුණට විතැන් කරන්න නැතුණු ඉපදවන්න බෑ. ඉපදවන්න නම් දකුණට විතැන් කරන්න. හැබැයි පරිභෝජනය කරන්න පුළුවන්. මායිමෙන් පිටත ලක්ෂය පරිභෝජනය කරන්න පුළුවන්. පරිභෝජනය කරන්න නම් අපි විදේශ රටවලින් බාණ්ඩ ආනයනය කළ යුතුයි. ආනයනය කළ යුතුයි. දැන් උදාහරණයක් ගත්තොත් රටේ x වලින් ඉපදවන්නේ 200යි y වලින් 800යි.
මායිමෙන් පිරතියනවා එක්සලින් හාරසීය වයිවලින් අටසීය ප්‍රශ්නයක් නෑ. වයි නිපදවන්නේ දෙසීයනම් හාරසිය පරිභෝජනය කරනම් තව දෙසියක් ආනයනය කර. ආනයනය කරන පුළුවන් ක්‍රම දෙකයි. විදේශ වෙළඳාමෙන් රටට අවශ්‍ය බාණ්ඩ ආනයනයකොට පරිභෝජනය කරන්න. තේරුම මේ රටේ නිපදන බාණ්ඩ අතිරික්ත වශය නිපදන බාණ්ඩ අපනයනය කරන්න ඒ ලැබෙන සල්ලි වලෙන් රටට අවශ්‍ය බාණ්ඩ ආනයනය කරන්න. ඔකට කියනවාද විදේශ වෙළඳාමෙන් මායිමෙන් පිටත ලක්ෂයක් පරිභෝජනය කිරීම. එහෙම නැත්නම් අපි කියනවා විදේශ ණය ආධාර ලබාගෙන ඒ ලැබෙන සල්ලි වලින් රටට අවශ්‍ය බාණ්ඩ ආනයනය කළා පරිභෝජනය කරන්න. මේ නිසා මායිමෙන් පිටත ලක්ෂයක් පරිභෝජනය කරන්න පුළුවන්. පිටත ලක්ෂයක් පරිභෝජනය කරන්න පුළුවන්. පරිභෝජනය කරන්න පුළුවන් ක්‍රම දෙකයි. විදේශ වෙළඳාමෙන් රටට අවශ්‍ය බාණ්ඩ ආනයනය පරිභෝජනය කිරීම, විදේශ ණය සහ ආධාර ලබාගෙන රටට අවශ්‍ය බාණ්ඩ පරිභෝජනය කිරීම. ඊළඟ අපි බලමු නිෂ්පාදනය හැකියා මායිම ක්‍රය ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් වශයෙන් සැලකන්නේ ඇයි කියලා ඇහුවොත්. නිෂ්පාදනය මායිම ක්‍රය ප්‍රබල විශ්ලේෂණ. දැන් අපි බලුවා අපි කියනවා නිෂ්පාදනයාව තුළින් මෙන්න මේ සිදුවීම් පෙන්නුම් කරන්න පුළුවන්. සම්පත් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා නම් නිෂ්පාදනය වැඩි දකුණු විතරන කරන්න, ඉල්ලුම වැඩි වෙනවා නිෂ්පාදනය වැඩි දෙසර ගමන් කරන්න, අනිත් පැත්තෙන් ඵලදායිතාවය අඩු වෙනවා නම් නිෂ්පාදනය වමට විතරන කරන්න, ඔය වගේ විශාල සිදුවීම් ගණනාවක් මේ තුලින් පෙන්නුම් කරනවා. ඉතින් නිෂ්පාදකයා ප්‍රබල විශ්ලේෂණාත්මක උපකරණයක් විදිහට සලකන්නේ පහත දැක්කෙන සංකල්ප පැහැදිලි කරන නිසා. එකක් තමයි දුවේ පුතේ හිඟකම. අපි දන්නවා උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැත්නම් ඒකට කියනවා අපි හිඟකම කියලා. හිඟකම පෙන්නුම් කරන්නේ මායිමෙන් පිටත ලක්ෂය. මායිමෙන් පිටත ලක්ෂයක්. ඉතින් නිෂ්පාදකයා මායිමෙන් පිටත තියෙනවා කියන්නේ අපි එතන විශ්ලේෂණය කරනවා ආර්ථිකය හිඟකමකට මුහුණ දීලා තියෙනවා. ඊළඟ අන්තිම කියනවා තෝරා ගැනීම. අපි නිෂ්පාදකයා මායිම මත ඒ සිර B දක්වා ගමන් කළොත් X බාණ්ඩ වැඩි වෙලා Y අඩු වෙනවා. මොකද හේතුව? අපි තුමේ X වලින් 40ක් වෙන විට Y 80යි. දැන් අපට අවශ්‍ය වෙනවා X වලින් 60 දක්වා වැඩි කරන්න. Y 50යි. එතකොට දැන් අපි කල්පනා කරනවා X වලින් 60යි Y 50 තෝරගන්නවද? X වලින් 40යි Y 60ක් තෝරගන්නවද? හේතුව හිඟයි. හිඟකම නිසා අපිට කිසියම් ස්ථානයක් තෝරගන්න ඕන. ඒ නිසා තෝරා ගැනීම නිෂ්පාදකයා මායිම ක්‍රය තුළින් පෙන්නුම් කරනවා. ඒ නිසා ඒ ප්‍රබල විශ්ලේෂණාත්මක උපකරණයක් විදිහට සලකනවා. ඊළඟට අපි කියනවා ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. මේ ආවස්තික පිරිවැය පෙන්නුම් කරන්නේ නිෂ්පාදන හැකියා මායිම ක්‍රය මත චලනයේ තුලින් එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයක් දක්වා ගමන් කිරීමෙන්. නැත්නම් අපි කියනවා නිෂ්පාදකයා මායිම ක්‍රය බෑවුමෙන්. ඒ සිර B දක්වා බෑවුම වෙන විට X බාණ්ඩ වැඩි වෙනවා, Y බාණ්ඩ අඩු වෙනවා. එතකොට එකක් වැඩිලා තව එකක් අඩු වෙනවායි කියන්නේ කැපකිරීමක් වෙලා, කැපකිරීමට කියනවා අපි ආවස්තික පිරිවැය. ඊට පස්සේ කියනවා වැඩි වෙන ආවස්තික පිරිවැය නීතිය. මේ කැප කරන ප්‍රමාණය දිගින් දිගට වැඩි වෙනවා නම් වැඩි වෙන ආවස්තික පිරිවැය නීතිය. එසම මේ නිෂ්පාදනිකයා මායිම ක්‍රය ප්‍රබල විශ්ලේෂණාත්මක උපකරණයක් විදිහට සලකනවා. හිඟකම පෙන්නුම් කරන නිසා, තෝරා ගැනීම පෙන්නුම් කරන නිසා, ආවස්තික පිරිවැය පෙන්නුම් කරන නිසා, වැඩි වෙන ආවස්තික පිරිවැය නීතිය පෙන්නුම් කරන නිසා. ඊළඟ අපිට ගොඩාක් වැදගත් වෙනවා දුව පුතේ ආර්ථිකයක කාර්යසාධන ඇගෙයීමක් කරන්න. නිෂ්පාදකයා මායිම ක්‍රයක් යොදාගන්නේ කොහොමද? කාර්යසාධන ඇගෙයීමක් කරන්න. අපි දන්නවා ආර්ථිකයක කාර්යසාධනය කියන්නේ ආර්ථිකයක සාර්ථක බව හෝ අසාර්ථක බව මැන බලන්න. අපි ඒදී මැන බලන්නේ මෙන්න මේ විදිහට සාධක කීපයක් අපි ගන්නවා. සාධක කීපයක්. එකක් තමයි සම්පත් උපයෝජනයේ කාර්යක්ෂමතාවය සහ අකාර්යක්ෂමතාවය. කියන බලන්න කාර්යක්ෂමතාවය වැඩි නම් සාර්ථකයි, අකාර්යක්ෂමතාවයක් තියෙනවා නම් අසාර්ථකයි. කාර්ය සාධනය අසාර්ථකයි. එතකොට අපි එතෙන්දී නිෂ්පාදකයාව තුළින් පෙන්නුම් කරනවා උපරිම කාර්යක්ෂමතාවයක් ඇතිවන්නේ පූර්ණ සේවා නියුක්තිය සහ උපරිම නිෂ්පාදන පූර්ණ නිෂ්පාදන බිහිකරන නිසා. එතන ආර්ථිකයේ කාර්යක්ෂමයි නිෂ්පාදකයා මායිම මත පිහිටීමක් පෙන්නුම් කරනවා. ඊළඟට අපි බැලුවොත් ආර්ථික වෘද්ධිය හෝ පසුබෑම රටේ නිෂ්පාදනය වැඩි වෙනවා නම් ඒ ආර්ථික වෘද්ධියක් මායිම ක්‍රය දක්වන විතරක් කරන්න. ඊළඟට අපි රටේ නිෂ්පාදනය කෙටි කාලයක් තුළ අඩුවීමක් වෙනවා නම් අපි කියන මූර්ත නිෂ්පාදනය සේවානුයුක්තිය කෙටි කාලය තුළ අඩු වෙනවා නම්
ඒයි ආර්ථික පසුබෑම කියන්නේ පසුබෑමක් පෙන්නුම් කරන්නේ මායිමක්‍රය ඇතුළත ලක්ෂයක් දක්වා වඩා පහළට ගමන් කිරීමෙන්. වඩා පහළට ගමන් කිරීමෙන්. ඊළඟ දුවේපුතේ අපි කියනෝ මෙතෙන්දි ආර්ථිකයේ ඵලදායිතාවය වැඩිවීම හෝ පිරිහීම. ඵලදායිතාව වෙන නිස්පා වැඩි වෙනවා, පිරිහීමක් කරන නිස්පා අඩු වෙනවා. ඵලදායිතාව වැඩිවීම දක්වන විතන් කරන්න පිරිහීමක් තිරණම් වමට විතන් කිරීමක් සිදු කරන්න. ඉතින් දුවේපුතේ අද්දට අපිට යෙදී තියෙන කාල සීමාව අවසාන වෙලා තියෙනවා. එනිසා මෙවන් පුනරීක්ෂණ පාඨමාලාවකින් අපි නැවත හමු වෙනතුරු අද අපි මේ පුනරීක්ෂණ පාඨමාලාවේ වැඩ මෙතනින් නිමාවට පත් කරනවා. ආයුබෝවන්.